වසර 20ක් පුරා විසඳුම් ලබා දී නැති ගුරු විදුහල්පති වැටුප් ප්‍රශ්නය මුල් කරගෙන ගුරුවරුන් විරෝධතා ආරම්භ කළා. එහි මුල් පියවර වූයේ ඔන්ලයින් අධ්‍යාපනය වර්ජනය කිරීමයි. ගුරු විදුහල්පති වර්ජනයට අදට දින 23ක් රාජ්‍ය සේවකීන් ඊයේ කැඳවා තිබුණත් ගුරුවරුන් සේවයට වාර්තා කළේ නැහැ. ඒතොර අපි බලාපොරොත්තු වෙනවා අය වැලේකනේ ඉදිරිපත් කරන විට සමස්ත රාජ්‍ය සේවය ගැන හිතලා සුදුසු පියවර ගැනීමට. අද කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. වර්තමානයේ ගත්ත තීන්දුව තමයි මේ ප්‍රතිපත්තිමය වශයෙන් පිළිගන්නවා මේ සම්බන්ධව කටයුතු කළ යුතුයි කියලා. හැබැයි ඒ වැඩපිළිවෙල අයවැයත් සමග අනිකුත් රජයේ සේවකයන්ගේ බැටුප් සම්බන්ධව සහ ජීවන වියදම් සම්බන්ධව ගන්නා වූ තීන්දුව වලට සමාන්තරව කිරීමට අවසාන වශයෙන් අපි තීන්දුවක් කරන් තියෙනවා. මේ අතර අමාත්‍ය ජීඑල් පීරිස් මහතා සහ ලංකාගුරු සංගමය අතර අදපස්වරුවේ පැවති සාකච්ඡා අසාර්ථක වූ බව ලංකාගුරු සංගමය ප්‍රකාශ කළා. අද මේ සාකච්ඡාවේදී අධ්‍යාපන අමාත්‍යාංශයට කිසිදු ස්ථාවරයක් නැහැ මොකද්ද කරන්න කියලා. අපේ අරගලය අනිවාර්යයෙන්ම පෙරට යනවා. අපි සමස්ත ගුරුවරුන්ගෙම ඉල්ලන් ඉන්නවා ශක්තිමත්ව මේ අරගලේ ඉන්න කියලා. මේ ගත වෙන්නේ කැබිනට් මණ්ඩල 3 වෙනි එක. මේ 3 වෙනි කැබිනට් එක තව 4 වෙනි එකටත් මේ ප්‍රශ්නේ කල් දානවා නම් තාම පැහැදිලි ආණ්ඩුවට සත්භාවයෙන් මේ ප්‍රශ්නේ විසඳන්න ගොමනාවක් නැහැ කියන එක තමයි දැන් පෙනියන්. අපේ ඍජු ඇහුවා හෙට දවසේ මේ දැවෙන කකරන ප්‍රශ්නෙට වෘත්තීය ක්‍රියාමාර්ගයේදී යෙදিলা සිටින මේ ගුරු සහ විදුහල්පතිවරුන්ට දෙන්නා වූ පිළිතුර මොකක්ද කියලා. අධ්‍යාපන ඇමතිවරයාත් අනිකුත් ඇමතිවරුත් නිරුත්තර වුණා. අපි පහදෙලිව කිව්වා අධ්‍යාපන ඇමතිවරයාට අප්පාච වෙන්නේ නැතුන් ලැජ්ජ වෙන්නේ නැතුව Taman දුන්නු පොරොන්දු ඉෂ්ට කරන්න කියන දැඩි ඉල්ලීම මේ රජයට තර්ජනය කළා කියනවා. පුළුවන් නම් මේකට උත්තර දෙන්න. හෙට දවසේ සිට මහනුවර නගරයේ සිට නගරයක් නගරයක් පාසා පසු කරමින් මේ රටේ මුළුමහත් ජනතාවගේම අස්සන් ඒකරාශී කරගනිමින් අපි නවවෙනිදා දිනයට දින 6ක් මුළුල්ලේ සාධාරණ අපේ ගැටලුවට විසඳුම ඉල්ලමින් දසලක්ෂයක පෙස්සමක් සමග අපි හෙට දවසේ සිට ආරම්භ කරන පාගමන අපි බොරුවට මේ තීන්දුව දෙන්නේ නැතුව පුරතල් වෙන ආණ්ඩුවට අපි තරුවි සික්කරන ක්‍රියාවලියක අපි වෘත්ති අරගලයක නියර්ථ වෙන බව අපි සඳහන් කරා. මේ අතර තමාට සමාජ මාධ්‍ය ඔස්සේ අපහාස සිදු කරන්නන්ට එරෙහිව ශ්‍රී ලංකා පොදු ජන අධ්‍යාපන සේවා සංගමේ සභාපතිනි වසන්තා හඳපාන්ගොඩ අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගියා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.